Hello, Venda Vagema, Adatha, high born killer Piligano, YouTube channel letter Adamavada Rangavilla the Inne, a big company, Hadisim Dabu party. Hadisim Dabu Gane make again organized Kala di Bene, the basic Ako getting a pretty kinoni, etatiano and the dinagula, make a basic Akam Matama, Eunat, make a pretty cue itne, a bealat the Hemeloku to make a carene. අපි වැඩඇරලා ඇවිල්ලා හිතුණා දැම්මා ඒ වගේ පාටි එකක් තමයි ඒක මට හිතුණා ඔයාලට පෙන්නුවොත් හොඳයි කියලා මෙතනදී ඔයාලට පේනවා ඇති අපි කරන්නේ මස් පුච්චම් කණේ කියලා ඒ වුණාට මේකේ තියෙනවා අමුතුම කෑම එකක් ඒක මාත් අදමයි දැනගත්තේ ඒක මොකක්ද කියලා දැනගන්න ඕන නම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ දෙකම මම වාට අපේ කම්පැනි ඉන්න කට්ටියව හඳුනලා දෙන්න. ඔය ඔතන දැන් ටිකක් වයසයි වගේ ඉන්නේ මස් පුච්ච පුච්ච ඉන්නේ ඒ තමයි අපේ කම්පැනි සජන්නේ. ඒ කියන්නේ ලොක් අයිතිකාරයා. පට්ටම හොඳයි මාර මොහොත චරිතයක්. يعني බනින්නේ නෑ කරන්නේ නෑ වෙන කම්පැනි වල නම් සජන්නේ වුණාම ටිකක් සාමාන්‍යයෙන් මේ ඉන්නේ නිකන් අර ලොකුවට ඉන්නේ. වේගු කෙනගෙන විදේශිකයෙක් එක්ක වැඩි හමු ලකුවට නැහනේ මේ අපේ සජන්නේ මෙහෙම නැහැ අපිට නිකන් අර තාත්තා කෙනෙක් වගේ ඕනම දෙයකට ඕනම එකට ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා අපිත් එක්කම එකටම ඉන්නවා hina වෙනවා කනවා බොනවා ඔක්කොම කරනවා එයා තින්නම් පට්ට ග්‍රේට් චරිතයක් ඊට පස්සේ උතන දැන් ওই අපේ කෙනෙක් එක්ක කතා කර කර ඉන්නේ එයා තමයි කම්පැනි දෙවනිය يعني කියන්නේ අපි කියන්නේ පුජන්නින් කියලා කියන්නේ එයා තමයි කම්පැනි දෙවෙනියට එයා තමයි මුළු ඔක්කොම කම්පැනි රන් කරන්නේ. ඒ කියන්නේ මැෂින් ගැනද නැත්නම් ඕඩර් එනේවද හැම දෙයක්ම A to Z එයා තමයි දන්නේ. සාමාන්‍යයෙන් අපි කිව්වොත් නිකන් කිව්වොත් එයා නැත්තම් කම්පැනියක් නැහැ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද හැම දෙයක්ම දන්නේ එයා. කම්පැනි ප්‍රෝග්‍රෑම් කරන්න එයා, මැෂින් වල ප්‍රෝග්‍රෑම් කරන්න එයා. එතකොට එන යන ඒවා ඕඩර්ස් ගන්න again ඊට පස්සේ හැමෝම maintain කරනවා කියන්නේ මේ يعني වැඩ බෙදලා දෙන්නේ හැමදේම කරන්නේ එයා තමයි කම්පැනි කියන්නේ ගේමක් ගහනවා කියන්නේ ගේම ගහනවා කියන්නේ ගේම ගහන්නේ එයා තමයි පුජන්නේ එයා පට්ට මොහොත චරිතයක් මේ වෙනකන් වචනයක්වත් කියලා බැනලා නැහැ කොච්චර කුල්ලියන් ගියත් ඒ කියන්නේ ගියපුවාම කියනවා ආයි ගහන්න එපා කියනවා ඇරෙන්න වෙන කම්පැනි වල නම් ඒ කියන්නේ සෑහෙන්න බයිනෝනේ බයිනෝ ඉවරයන්නේ කම්පැනිේ පාවෙනකම් බයිනෝ කාම මං ආවත් හරි මේ වෙනකන් එක වචනයක්වත් කියලා නැහැ ඒ තරම් සුපිරි ඊළඟට ඔයාලට කියන්න තියෙන්නේ අපේ ඔය සජන්නිම්ට එහා පැත්තින් එක්කෙනා ඒ තමයි අපේ සමුනිම් එයාත් පට්ට මොහොත චරිතයක් ඒ කියන්නේ හැමදේම ඕනම දෙයක් කියලා අපිට කරගන්න පුළුවන් එයා තමයි අපේ කම්පැනි පඩි හදන ඒවා නම් හැමදේම කරන්නේ උයන්නෙත් අපේ කම්පැනි එයාමයි පට්ට රසට උයනවා කෑම එයා සජන්නිම්ගේ වයිෆ් එයා සජන්නිම්ගේ වයිෆ් වුණා කියලා එයාගේ කිසිම ලොකුකමක් නැහැ එයත් ඇවිල්ලා අපිත් එක්ක කම්පැනියේ වැඩ කරන එකට දැන් තමා මං ආර පෙන්නන්න යන්නේ මං ආර මුලදි කිව්ව අමුතු කෑම එක ඒක තමයි මෙන්න මේක ඔයාලට හිතා ගන්න බෑ නේද මොකක්ද කියලා මටත් එහෙමම තමයි හිතා ගන්න බැරි වුණා ඊට පස්සේ මම ඇහුවා එයාලගේ මොකද්ද මේ කියලා එයාලා කියනවා කණ්ඩ කණ්ඩ මාර රසයි මාර ගුණයි කිගේ කණ්ඩ කියනවා ඊට පස්සේ මම ඇහුවාම මොකක්ද දන්නද කිව්වේ ඔයාලට හිතෙන්නේ හිතාගන්න බැරි වේ සමහරට මොකද්ද කියලා මාළුන්ගේ බොකු ජාතියල්ලු මාළුන්ගේ බෙල්ල හරිය තියෙන බොකු ජාතියල්ලු ඉතින් ඒක මාරම රසයිලු මාරම ගුණයිලු ඒ වගේම මාර ගණන්ලු හිතාගන්න බෑ මොකද්ද කියලා එයාලා නම් කනවා මාර රසයි කියලා ඒව මුකුත් කරලා නෙමෙයි තියෙන්නේ ඒ කියන්නේ උයලවත් මුකුත් නෙමෙයි අමුවෙන් තියෙන්නේ අමුවෙල්ලු එක කන්නත් ඕනේ ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ඒ කෑමක ගැන
දැන් සජන්නේ මේ මෙතනදී අපේ කට්ටියට කියන්නේ තනියම තියාගෙන තනියම බොන්න එපාලු බොන එක චියර්ස් කරලා එයත් එක්ක එකට බොන්නලු බොන එක කියන්නේ හැමෝම එකට බොමු කියලා තමයි කියන්නේ තවත් අපේ කම්පැනි කට්ටිය ගැන කියනවා නම් ඔය සමුනිම්ට එහා පැත්තෙන් ඉන්නේ අපේ පංජන්නේ ඊට එහා පැත්තෙන් ඉන්නේ අලුතෙන් ආපු කෙනෙක් මේ ඉන්නේ සජන්නිම්ගේ පොඩිම පුතා සජන්නිම්ට පුතාලා දෙන්නෙක් ඉන්නවා එයින් පොඩි පුතා තමයි මේ ඉන්නේ එයාත් කම්පැනියේ වැඩ කරනවා අපි වගේම එකට අපිත් එක්කම වැඩ කරනවා මේ ඉන්නේ අපේ ලංකාවේ සෙට් එක ලංකාවේ සෙට් එක කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න දෙන්නේ නම් ටික ඔක්කොම මේ වෙනකොටත් මම හිතනවා ඔයාලා දන්නව ඇති කියලා මගේ වීඩියෝ වල තින්නවා මෙයාලා ඉතින් දැන් තවත් කිව්වොත් එහෙම දැන් අපේ කම්පැනිය තියෙන්නේ තනිකරණයක් පවුලක් වගේ පවුලක කම්පැනියක් වගේ අම්මත්තඩ තාත්තත්තඩ පුතාලා දෙන්නෙක් ඉන්නවා පුතාලා දෙන්නමත් වැඩ ඒ කියන්නේ හැමෝම කම්පැනියට වැඩ දැන් අපි වේකුක් සරම්ලා ඒ කියන්නේ විදේශිකයෝ කියලා අපිට කිසිම වෙනසක් නැහැ එයාලට තියෙන දේවල්ම අපිටත් දෙනවා දැන් ඔය තියෙන අපේ කුස්සිය අපි උයන්නෙත් ඕකේ එයාලා උයන්නෙත් ඕකේ එතකොට ඒකට අවශ්‍ය කරන බඩු වළන් එහෙම අපි ගන්නවා ඒ සමුනිම්ගේ බඩුත් ගන්නවා එතකොට අපිට මොන හරි අඩුපාඩුනොත් සමුනිම්ගේ ෆ්‍රිජ් එක කරලා තමයි අපි ගන්නෙ එහෙම කියලා ඒ කියන්නේ අපිට කිසිම වෙනසක් නැහැ අපි ගෙදර ඉන්නා වගේම තමයි හැමදේම ඕනම දෙයක් අපිට කතා බහ කරලා කරගන්න පුළුවන් ඒ තරම් මනස නිදහස්ව ඉන්න පුළුවන් කම්පැනි එකක් තමයි මේක තවත් විශේෂම දෙයක් කියන්න ඕන අපේ කම්පැනි ගැන අපේ කම්පැනියට ගන්නෙ ලංකාවෙන් විතරයි ඒ කියන්නේ වැඩ කරන්න විදේශිකයෝ ඒ කියන්නේ වේගු කට්ටිය විදිහට ගන්නෙ ලංකාවෙන් විතරයි මොකද ලංකාවේ දැන් මීට කලින් හිටපු කට්ටියත් හොඳටම වැඩ කරලා වැඩ පෙන්නලා තියෙනවා දැන් අපේ ඉන්න කට්ටියත් ඒ කියන්නේ හොඳටම වැඩ කරනවා එයාලා ඇහුවත් කියන්නේ වෙන කට්ටියට වැඩිය ලංකාවේ කට්ටිය හොඳයි කියලා වැඩ කරනවලු හොඳට ඒ වගේම ඒ කියන්නේ මැෂින් එකක් හැදුනොත් ඒ කියන්නේ නිකන් ඉන්නේ නැහැලු නිකන් ඉන්නේ නැතුව තියෙන වැඩක් හරි බලලා කරනවා ඒ කියන්නේ හිතලා වැඩක් කරන්න පුළුවන් කට්ටියක් විදියට තමයි ලංකාවේ කට්ටිය අල දකින්නේ ඒ හින්දා දිගටම ගන්න මේකට ලංකා කට්ටිය විතරයි කියලා කියලා දෙන්නේ දැන්ට ඉන්නේ අපේ ලංකාවේ 6 දෙනෙක් විතරයි මේ කම්පැනි කියන්න සතුටුයි ලංකාවේ නම තියලා තියෙන කම්පැනියක් කියලා කියන්න පුළුවන් හොඳටම තවත් ලොකුවට කම්පැනි ගැන දැනගන්න ඕනේ නම් ඒ කියන්නේ කම්පැනි මොනවද මේ වෙන වැඩ කොහොමද කරන්නේ කොහොමද මේක ෂිෆ්ට් බෙදලා තියෙන්නේ අනං මනං හැමදේම දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න එහෙම වීඩියෝයක් ඕන නම් එහෙමකුත් අනිවාර්යයෙන්ම ඔයාලට අරගෙන එනවා එහෙම දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ වෙලාවේදී මම මෙයාලට කිව්වා يعني මෙයාලා කියන්නේ අපේ කම්පැනි වැඩ කරන කොරියන් අයට කිව්වා අපි ලංකා කට්ටිය නම් දන්නවා කොරියන් අයට මම මේ වෙලාවේ කිව්වා මම මෙහෙමයි YouTube channel එකක් කරනවා ලංකාවේ ඉන්න මගේ යාළුවන්ට කොරියාවේ වෙන විදිහ කියන යාළ කොරියාවේ එන්න කැමති කට්ටිය ගොඩක් ඉන්නවා ඒ වගේම ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා කොරියාවට ආස කට්ටිය ඉන්නවා යාළ මේ දේවල් බලන්න කැමති කොරියාවේ වෙන විදිහ බලන්න කැමති ඒ හින්දා මම යාළට පේන්න මේ හැමදේම වීඩියෝ කරලා YouTube එකේ හරහා යාළට පෙන්නනවා කියලා එහෙම කිව්වට පස්සේ මයාලා ගොඩාක් සතුටු වුණා ඒ වගේම මයාලා කිව්වා එයාලගේ මොන හරි වෙන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියන්න කිව්වා එතකොට යන්නේ කියන්නේ තැන් පෙන්වන්න ඕන තැන් එහෙම දන්නති තැන් තියෙනවා නම් කියන්න කිව්වා යත් එයා කියන්නේ සජන්ින් එක්කම යන් කියලා කිව්වා ඒ කියන්නේ දැන් අපි දන්නේ නැත්තම් මොන හරි දේවල් දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවනේ කොරියාවේ මමත් බොහෝ පොඩ්ඩනේ දන්නේ ඒ වගේ දේවල් දැනගන්න ඕන නම් සජන්ින්ගෙන් අහන්නලු එයා කියලා දෙන්නලු හැමදේම ඒ කියන්නේ ලංකාවේ ඉන්න අපේ කට්ටියට මේව පෙන්වන්නලු ඒ කියන්නේ එයාලා ගොඩක් සතුටුයි මේ කරන දේට
අපි දැන් අපේ පාටියේ අවසානම හරියට ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට මෙතනින් තව කොහොමවත් තව ටික වෙලාවකින් මේ පාටි ඉවර වෙනවා. කොහොම දිගටම එකතු වෙලා ඉන්න. දැන් මේ පාටි ඉවරනාට පස්සේ මොකද්ද මෙතන වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ මෙතන දැන් පාටියක් දාලා තියෙන ලොකුවට හැමෝම ඉන්නවා. ඊට පස්සේ මේක ඉවර වුණාම මෙතනදී අපි මොකද්ද කරන්න කියලා බලන්න අනිවාර්යයෙන්ම දිගටම රැඳිලා ඉන්න. දැන් අපේ පාටි ඉවර වෙලා තියෙන්නේ මට ආට පෙන්වන්නුනේ ඕනේ උනේ මෙන්න මේක මොකක්ද අන්නව දැන් පාටි ඉවර වුණාම අපි හැමෝම මෙතන දැන් අස් කරන්න වෙ ජොන්ස කරනවා කියන්නේ අස් කරන්න ජොන්ස කරනවා කියන්නේ සුද්ධ කරනවා අස් කරන්න ඒ අස් කරද්දී දැන් මෙතන ඉන්න අපේ කම්පැනි ලොක්කා ඒ කියන්නේ මේකේ අයිතිකාරයා ඉන්නවා අයිතිකාරයාගේ ළමයි ඉන්නවා අයිතිකාරයාගේ වයිෆ් ඉන්නවා කම්පැනි දෙවෙනියට වගේ ඉන්න ලොක්කා ඉන්නවා හැමෝම කෑවනම් බිව්වනම් හැමෝම එකට එකතු වෙලා තමයි අන්තිම වෙනකම් ඉඳලා මේ අස්කරණය කරලා හැමදේම ක්ලීන් කරලා යන්න ඕනේ අපි ඔක්කොම එකට ඒක සජන්නිම්ටත් එකයි අපිටත් එකයි කවුරු වුණත් එකයි ඒ කියන්නේ ඒක මේ නීතියක් නෙමෙයි ඒක ඉතින් මෙයාලගේ ඔළුව හැදිලා තියෙන විදිහ දැන් නැත්තම් සජන් නිම්ට පුළුවන් මම තමා මේකේ ලොක්කා කියලා කාලා වීලා කෙලින්ම හැම එයාගේ රූම් එකට ගිහලා රෙස්ට් එකේ ඉන්න කවුරුව මේක අස් කරත් කමන්නේ ඔය කවුරු හරි අස් කරලා දායින කියලා එහෙම නෑ අන්තිම වෙනකම්ම එයා මෙතන ඉඳලා තමා යන්නේ කවදයක් තමයි ඔයාලා දන්නව ඇති කොරියාවේ කට්ටිය ඒ කියන්නේ කොරියන් ජාතිකයෝ කෑම ගෑවට පස්සේ කෝපි ඒ කියන්නේ කෝපි කියන්නේ මෙයාලගේ අංක එක වගේ මෙයාලා මොන දෙයකවත් කෝපි කබ්බුණා. දැන් මෙතනත් අපේ කම්පැනි කෝපි තියලා දිනා තියෙන කම්බොන්න පුළුවන්. මේ දැන් මස් කාලි වෙලා සජන්නිම් ඉන්නේ කෝපි කබ්බුණ්ඩ. ඔතනදී මම සජන්නිම්ට අල්ලගෙන හිටිය කැමරාව. එතකොට එයා කියනවා ඉක්මනට කම්පැනි දෙවෙනියට කියන ඉක්මනට කෝපි එක දෙන්නලු කැමරාව අල්ලන් ඉන්නලු ඒකට පෙන්නන්න කෝපි එක දෙන්න කියලා තමයි ඔය කෑ ගහන්නේ තමයි. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනට වෙන්නම්. එතකන් වෙනදා වගේම channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, මේ වීඩියෝ එක හැමතැනම share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.